අයිබෝන් තවත් ජනහඬ සජීව දේශපාලන සංවාදයක්. පුංචි ඡන්දය ළඟ ළඟම එනවා. පුංචි ඡන්දය කිව්වට ලොකු ඡන්දයක්. මුළු රටේම අවධානය වර්තමානයේ ඒ ගැන. ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රධාන ජන රැලිවල විවිධ චෝදනා යෝජනා එහෙට මෙහෙට විසිවෙනවා. රටේ මුළු අවධානය තිබෙන්නේ මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්. රටේ දේශපාලන වේදිකාව උණුසුම් වෙලා. ඒ උණුසුම ජනහඬ වේදිකාවටත් රැගෙන එන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ දේශපාලන උණුසුම අතරේ ගමේ නායකත්වයට ගමට වැඩ කරන නිවැරදි නිර්මාණශීලී නායකයන් අපි තෝරාපත් කරගත යුතුව තිබෙනවා. අනේ තේරීම සඳහා ඔබට යම් උදව්වක් කරන්නයි අද ජනහඬ මේ සංවාදය ගොඩනැගෙන්නේ. අද දවසේ අපේ මාතෘකාව මැතිවරණ සූදානම සහ වත්මන් දේශපාලනය. මැතිවරණ සූදානම සහ වත්මන් දේශපාලනය. අද ජනහඬ සංවාදය තුළ අපි රටේ දේශපාලනය ගැන කතා කරනවා. ඒ වගේම අපි ගමේ නගරේ දේශපාලනය ගැනත් කතා කරනවා. මේ ගැන කතා කරන්න අද ජනහඬ වෙත අපි ආරාධනා කරේ අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක් නියෝජනය කරමින් ලංකාවේ ප්‍රධානතම පළාත් පාලන හතරකට පළාත් පාලන ආයතන හතරකට මහනගර සභා හතරකට තරඟ වදින කණ්ඩායම් නායකයන් හතර දෙනෙකුට නැත්නම් පුරපති අපේක්ෂකයන් හතර දෙනෙකුට අපි මුලින්ම හඳුනාගමු වුණ මුලින්ම අපි ආරාධනා කරා එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂ මාතලේ මහනගර සභා පුරපති අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව ජනහඬට ඊළඟට අපි ආරාධනා කරා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල මහනගර සභා පුරපති අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු නගරාධිපති මෙත්සිරිද සිල්වා මහතා අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාවත් ජනහඬ අපේ සංවාදයට අපි ආරාධනා කරා ඒ වගේම පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෝට්ටේ මහනගර සභා පුරපති අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු නියෝජ්‍ය නගරාධිපති නීතිඥ මధుර විතානගේ මහතා අයිබෝන් කියලා පිළිගන්නවා ජනහඬ අපේ සංවාදයට අපි ආරාධනා කරා ජනතා විමුක්ති පෙරමුණට ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගරකිස්ස මහනගර සභා කණ්ඩායම් නායක හිටපු නාගරික මන්ත්‍රිනී සමන්බලි ගුණසිංහ මහත්මිය අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමියව ජනහඬට හදයිතුතුනි මේ තමයි අද දවසේ අපේ ආරාධිතයන් අපේ ගොඩනගමු හොඳ සංවාදයක් මැතිවරණ සූදානම සහ රටේ වත්මන් දේශපාලනය ගැන මේ විශේෂ ජනහඬ ඔබට මේ මොහොතේම නරඹන්න පුළුවන් අපේ වෙබ් අඩවියෙන් www.tnltv.lk කියන වෙබ් අඩවියෙන් මේ විශේෂ ජනහඬ මේ මොහොතේම නරඹන්න පුළුවන් සම්බන්ධයෙන් මීළඟට මම යොමු වෙන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ වෙත ඩල්ජිත් අලුවිහාරේ මහතාණන් ඔබතුමා වෙත ඇයි ඔබතුමා එක්සත් ජාතික පක්ෂ දේශපාලනය තෝරන්නේ ඇයි ඒ වෙනුවෙන් තවමත් ඔබතුමාලා පෙනී ඉන්නේ ඇයි එක්සත් ජාතික පක්ෂ දේශපාලනය රටට විශ්වාස කරන්න කියලා ඔබතුමාලා කියන්නේ මොකක්ද මම අත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තෝරාගෙන ඉන්නේ මේ රටට නිදහස ලබා දුන් DSN නායක මැතිතුමා ආරම්භ කරපු පක්ෂයක් හැටියට ඒ වගේම මේ රටේ ගොවිය ආරක්ෂා කරපු මේක කුෂ්කාර්මික රටක් DSN නායක මැතිතුමා තමයි මේ රටේ ගොවි ජනතාව ආරක්ෂා කරගෙන මේ රටේ ගොවි තන දියුණු කරගෙන නගා සිටුවීමට කටයුතු කරපු පළවෙනි නායකයා. ඉන් අනතුරුව සර් ජෝන් කොතනාවෙල ඒ වගේම ඩඩ්ලි සේනායක මැතිතුමා ඉන් අනතුරුව JR ජයවර්ධන මැතිතුමා වගේ කීර්තිමත් නායකයෝ අපේ පක්ෂයේ හිටියා. ඒ වගේම විශේෂත්වයක් මෙතෙන්ට වුණේ දිවංගත මගේ අත්තා කෙනෙක් වෙන බර්නඩ් අලුවිහාරි මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ එක්සත් ජාතික පක්ෂයත් අතර ඒ බැඳීමක් ඇති වෙලා එතුමා ඉස්ලාම දේශපාලන කල්ලියට පිවිසුණා 1938 ඒ පටන් බර්නඩ් අලුවිහාරගේ අභාවයෙන් පසුව 1961 මගේ පියා දිවංගත ඇලික් අලුවිහාරි මැතිතුමා මාතලේ පවත්වන ලද අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වුණා ඒ වගේම එතුමාගේ ඒ පත්වීම තුළින් 1963 මාතලේ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිවරයා බවටත් එතුමා පත් වුණා. මන්ත්‍රී ධූරයත් නගරාධිපති ධූරයත් හොබ වුණා. ඒ වගේම මාතලේ අලුවිහාරය කිව්වොත් ප්‍රසිද්ධතාවයක් අපි පවුල උසලලා තියෙනවා. ඒ වගේම විශාල සේවාවන් රැසක්ම මාතලේ කොට්ටාශයට කරලා තියෙනවා. මගේ පියා පුරා අවුරුදු 48ක් මාතලේ ජනතාව ආරක්ෂා කරගෙනමින් සේවාවන් ජනතාවට ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම
මගේ පියා නගරාධිපතිවරයා හොබව වගේම මගේ වැඩිමහල් සහෝදරයා රංජිත් අලිවිහාර මැතිතුමා 1991 මාතලේ මහනගර සභාවේ නගරාධිපති ධුරයට පත් වුණා. එතුමත් ජනතාවට සේවාවන් කිරීම සඳහා මගේ පියා විසින් එතුමාව ජනතා සේවයට කැප කෙරුවා. එයා සමානවම මගේ ඊළඟ සහෝදරයා වසන්ත අලිවිහාර මැතිතුමත් දේශපාලන කර්ලියට ගෙනල්ලා එතුමත් 1988-89 භීෂණ කාලයේදී කිසිම කෙනෙක් දේශපාලනයට පිවිසෙන්න අකමැති වූ අවස්ථාවකදී එතුමාව ප්‍රාදේශීය සභාවට එතුමාව පත් කෙරුවා. පත් කරලා එතුමා නිතරංගෙන් එදා ජය ගත්තා. එදා ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ තිබුණ භීෂණය නිසා කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න හිටියේ නැහැ. ඉතින් එවැනි වකවානුවක තමයි ඒ ජනතා සේවයට මගේ පියා එතුමාව පත් කළේ. ඉන් අනතුරුව මගේ වැඩිමහල් සහෝදර රංජිත් අලිවිහාර මැතිතුමා 2002 පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් එතුමාට කටයුතු කරන්න සිද්ධ වුණා. මේ කටයුතු කරන අවස්ථාවේදී මගේ සහෝදර වසන්ත අලිවිහාර මැතිතුමත් පළාත් සභාවට ගිහිල්ලා පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය හොබවමින් කටයුතු කරන්න සිද්ධ වුණා. ඒ වගේ දීර්ඝ ඉතිහාසයක් අපේ පවුලට තිබුණා. 2002 මගේ පියා මාතලේ ස්වදේශ කටයුතු පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශය බාර ගන්නකොට එතුමා සමග මට වැඩ කරන්න සිද්ධ වුණා ඒ අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම්වරයෙක් හැටියට. 1994 පටන් මට එතුමත් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. මොකද මම වතු ශාස්ත්‍රයේ වතු කළමනාකරු කෙනෙක් හැටියටයි කටයුතු කරුවේ. දීර්ඝ කාලයක් කටයුතු කරලා මට ඒ පළපුරුද්ද තිබුණා. පස්සේ මගේ පියාට උදව් කිරීම සඳහා මම 94 ආවා. ඒ අවදින් ඒ ගත්ත පන්නරයත් එක්ක මට 2002 ඒ මාතලේ ජනතාවට සේවය කිරීම සඳහා ඒ අමාත්‍යංශයට ගිහිල්ලා මම යම් පන්නරයක් ලබා ගත්තා පරිපාලනය පිළිබඳව. ඉතින් මම ඒ ආකාරයෙන් අවදින් 2006 පළමුව වරට මාතලේ මහනගර සභාවේ ඒ ඡන්දෙදි මම ඉදිරිපත් වුණා. මට ජයග්‍රහණය කරගන්න බැරි වුණා. නමුත් මම විපක්ෂ නායක තනතුරට පත් වුණා. 2011 මැතිවරණයේදී මම තරඟ කරලා මම විපක්ෂ නායක තනතුරට පත් වුණා. දැන් මේ වරත් මම දේශපාලනයට ආවේ වෙන හේතුවක් නිසා නෙවෙයි. දීර්ඝ ඉතිහාසයකින් වැඩ රාජකාරීයක් කරපු පවුලක් තමයි අපේ පවුල. විශාල කැපකිරීම කරලා තිබුණා. ඒ වගේම අවුරුදු 70ක දේශපාලන ඉතිහාසයක් අපේ පවුලට තිබුණා. එහෙනම් මාතලේ කිව්වොත් අලිවිහාරය කිව්වොත් අපිට ජනතාව විශ්වාසය දිනා ගන්න හැකියාව ලැබුණා. ඒ අපි සියලු දෙනාම මේ දේශපාලන කර්ලියට ආවේ නිකන් නෙමෙයි. අපි ආවේ ජනතාවගේ ඡන්ද ඉල්ලලා වැඩිම ඡන්දයකින් තමයි මෙතෙක් කල් අපි දිනලා තියෙන්නේ. ඉතින් අපිට විශාල ගෞරවයක් තියෙනවා. එහෙනම් මගේ පියා ආභාවයට පස්සේ මට කීර්ති නාමය තවදුරටත් ආරක්ෂා කරගන්නත් මාතලේට විශේෂයෙන්ම නාගරික කොට්ටාෂයේ ඇත්ත වශයෙන්ම අභාවයට ගිහිල්ලා තියෙන්නේ. ලස්සන මාතලේ ඓතිහාසික වටිනාකමක් තියෙන මාතලේ කියන නගරයක්. මොකද මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මුළු ලෝකෙම බෞද්ධාගම රඳාපවතින අලිවිහාරයේ කියන ආලෝකලේනේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරපු හිඳයි. එවැනි මාතලේ නගරයක තමයි මේක තියෙන්නේ. මේක විශේෂිතයි. ඉතින් මට ලොකු ආසාවක් තිබුණා මේ ගරා වැටිච්ච මාතලේ නැවත වරක් දියුණු කරන්න නම් මට හැකියාව තියෙනවා පන්නරේ තියෙනවා. ඔබතුමාගේ අදහස් දක්වන එක ඉතාමත් කෙටි වෙලාවක මේ වටේ තියෙන මට මේක මම අහන්නම් ඔබතුමා මට ඒක ප්‍රශ්නේ වැරදි නම් නිවැරදි කරගෙන උත්තර දෙන්න. දැන් සාමාන්‍යයෙන් යම් චෝදනාවක් වෙන මේ පෞල් දේශපාලනය ගැන ඔබතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ඔබතුමාලගේ පෞලේ දේශපාලනය තමන්ගේ ප්‍රදේශයේ දැන් මේක කොහොමද ගැලපෙන්නේ? දැන් සමහරු මේක විවේචනයට ලක් කරනවා. පෞල් දේශපාලනය මේ පරම්පරාවෙන් දිගටම ඒ පළාතේ දේශපාලනය තුළ උන් වැජබෙනවා කියන කාරණේ මේක අදාළද ඔබතුමාලට? මේ විවේචනය පිළිගන්නද? මෙහෙමද විය යුත්තේ ඇත්තටම රටේ දේශපාලන? ඇත්ත වශයෙන්ම අපි ඡන්දෙට ඉදිරිපත් වෙනකොට මහජනය අපිව පිළිගන්නවා නම්, මහජනය අපිට ඡන්ද දෙනවා නම්, මහජනය බහුතරයක් අපිට දෙනවා නම් මම හිතනවා මේක නිවැරදි කියලා. මොකද අපි බලෙන් දේශපාලනයට කවුරුත් ආවේ නැහැ. අපි ආවේ ජනතාවට සේවය කළා. ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. දැන් අද වෙනකොටත් මාතලේ විශේෂයෙන්ම මා කෙරෙහි මගේ නායකත්වය යටතේ ඉල්ලීමක් තියෙනවා නගර සභාවට. ඔබතුමා තමයි මාතලේ නගරේ හදන්න ඉන්න එකම පුද්ගලයා. ලයිස්තුවේ 120 දෙනෙක් ඉන්නවා. 20 දෙනා අතරින් ඔබතුමා තමයි සුදුසුම පුද්ගලයා. මේක සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ පිළිගැනීමක් තියෙනවා. ඒක මම බලෙන් ඇවදී මේ දේශපාලනයට ආවෙ නැහැ. මගේ සහෝදරයෝ එහෙම ආවෙ නැහැ. අපි හැම වෙලෙම ඇවදින් අපිට ජනතාව දීලා තියෙනවා නම් ඒ පිළිගැනීම. මම කියන්නේ කවුරු හෝ වේවා දොස්තර කෙනෙක්ගේ පවුලේ අය දොස්තර විභාගේ පාස් වෙලා එයා දොස්තර වෙනවා. ඉංජිනේරුවාගේ දරුවා ඉංජිනේරුවා වෙනවා. ඒ වගේම දේශපාලඥයාගේ දරුවා ඒකට යනවා කියලා ඒ අය ඡන්දෙන් ඉදිරිපත් වෙන ඡන්දෙන් ප්‍රතික්ෂේප වුණොත්
කාපිජය දේශපාලනේ ඉවත් වෙනවා. දැන් මේ 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 වතාව හොඳ වතාවක්. ජනතාවට හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. අපේ පවුලේ 3 දෙනෙක් ඉන්නවා. රංජිත් අලිවිහාරි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්නවා. වසන්ත අලිවිහාරි කෘෂිකර්ම රාජ්‍යමත්තුමා ඉන්නවා. මම මාතලේ මහනගර සභාවේ නගරාධිපති අපේක්ෂකයෙක් තරම් කරනවා. ජනතාව තේ තියෙනවා. බෞද්ධත්වයේ ඔබතුමාගේ පැහැදිලි කිරීමට හත් දවසේ ජනහඬ මූලික වටේදී හේතු තුනේ අපි ඒත් එක්කම ප්‍රථම වටේ නිමවටපත් කරනවා. ප්‍රථම වටේ ඇත්තටම අපේ අපේක්ෂාව උනේ ඇයි මේ දේශපාලඥයන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තෝරන්නේ? ඔවුන් කොහොමද තමන්ගේ දේශපාලන පක්ෂය දකින්නේ? මෙන්න මේ කාරණේ ගැන යම් මූලික පැහැදිලි කර ගැනීමක් ලබා ගන්න මූලික වටේදී දෙවන වටේ සංවාදශීලී වටේ අපි තව බොහෝ මාතෘකා තියෙනවා. මැතිවරණ සූදානම් සහ රටේ දේශපාලනය ගැන කතා කරන්න